හෙලෝ යාළුවනි, අදත් මම උඹලම ටෙක්කින් යුටියුබ් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ටිප්ස් තුනක් ගැන. පළවෙනි ටිප්ස් එක ගැන කතා කරනවා නම්, ඔයාට මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන්ස් කරදරයක් නම්, සාමාන්‍ය ස්ක්‍රීන් රෙකෝඩින් එකක් කරද්දී කරදරයක් නම්, ඒ ටික හයිඩ් කරන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක ගැන අපි මුලින්ම කතා කරමු. එයා මුලින්ම ඔයාගේ මවුස් එකේ තියෙන රයිට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ උඩින්ම තියෙන වියුස් කියන එක ෆෝල්ඩ් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයා මේ හම්බ වෙන එක්ස්ට්‍රා පැනල් එකේ ඔයා යාගෙන යද්දී හම්බ වෙනවා යටින්ම ෂෝ ඩෙස්ක්ටොප් අයිකන් කියලා. ඒක ක්ලික් කරාම ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන සේම අයිකන්ස් ටික හයිඩ් වෙලා තියෙනවා. දැන් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන්ස් ටික හයිඩ් වෙලාදී. ඊට පස්සේ ඔයාට ආපහු ඒ ටික තිබ්බ විදියටම ගන්න ඕන නම්, ආපහු ඒ කරපු විදියටම ගිහිල්ලා අරක ක්ලික් කරන්න. ආපහු ඔයාගේ තිබ්බ විදියටම අයිකන්ස් ටික හම්බ වෙයි. දෙවෙනි ටිප් එක ගැන කතා කරනවා නම්, මම කතා කරන්න යන්නේ මම සාමාන්‍යයෙන් ඔයා දැකලා ඇති පළවෙනි වීඩියෝ එකේම ඇප් එකේ මේ විදියට කළු පාට වෙලා තියෙන. ඉතින් මම ඒක දාගන්න එක හේතුවක් තමයි, සාමාන්‍යයෙන් ඔයා ලැප්ටොප් එකක එහෙම වැඩ කරනවා නම් චාර්ජ් එකට නොගහ ඒකේ බැටරිය ඩ්‍රේන් වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි, මට ඒක පොඩ්ඩක් ලස්සනයි කියලා හිතෙනවා ලයිට් එකට වඩා. ඉතින් මම ඒක වෙනස් කරන්න හැටි ඔයාට කියා දෙන්න. ඔයා අර විදියටම අපු මවුස් එකේ රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ යටම තියෙන අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට හම්බ වෙයි මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරන තැනකට. ඊට පස්සේ ඔයා හොයාගෙන යන්න මේ කලර්ස් කියන ඔප්ෂන් එක. ඒක ඔයා ක්ලික් කරාට පස්සේ මේ වගේ එකකට වැටෙනවා. ඔයා ඒකේ මේ තියෙන චූස් යෝ කලර් කියන පැනල් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට පුළුවන් ලයිට් එකටද ඩාර්ක් වලටද කස්ටම් විදියටද හදන්න කියලා ඔයාට හදාගන්න. දැන් මම ඩාර්ක් යූස් කරන නිසා ඩාර්ක් කියන එක සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් මගේ ඩාර්ක් කියලා වෙන්නවා. ඔයාට ඕන ලයිට් යූස් කරන්න ලයිට් විදියට වෙන්න. ඔයාට ඕන කස්ටම් එකේ විදියට හදාගන්න ඔයාට මේ විදියට කස්ටම් කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මේක ඩාර්ක් විදියට හදාගන්නවා. චුට්ටේ ඩාර්ක් කරනවා. ඊට පස්සේ මම කියා දෙන දෙවෙනි තුන්වෙනි ටිප් එක අන්තිම ටිප් එක. ඒක ගැන කතා කරන්න යනවා නම්, ඔයා දැකලා ඇති මගේ පළවෙනි වීඩියෝ එකෙත් මගේ ටාස්ක් බාර් එක උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කැතයි කියලා හිතන ඇති. සාමාන්‍යයෙන් ටාස් බාර් එක උඩහට දාගත්තාම පල්ලෙහා තියෙනවට වඩා වැඩි ඉඩක් හම් වෙනවා. ඉතින් අපි ඒක බලමු. ඔයා දැන් මම අර කලින් කරපු විදියටම ඒකට යන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් ඔප්ෂන් එක තියෙන එකට. දැන් ඔයා යන්න ඕන යටම තියෙන ටාස් බාර් ඔප්ෂන් එකට. ඒකට ගියහම ඔයාගේ පල්ලෙහා ඇති දැන් මම පෙන්නන්න මේ ටාස් බාර් ලොකේෂන් ඔන් ස්ක්‍රීන් කියලා පොඩි පැනල් එක. ඒක ඔයා පල්ලෙහාට ඇද දැත්තාම ඔයාට ඕන ලෙෆ්ට් එකේ ටාස් බාර් එක තියන්න. ඔයාට ඕන ලෙෆ්ට් ක්ලික් කරන්න. ඔයාට රයිට් එකේ තියන්න ඕන රයිට් ක්ලික් කරන්න. බොටම් එකේ තියන්න ඕන බොටම් ඔප්ෂන් එක ක්ලික් කරන්න. දැන් මම උඩහ තියෙන නිසා ටොප් තියෙන්නේ. මට උනම් රයිට් දාන්න මේ විදියට රයිට් එකේ පෙන්නනවා. මට උනම් බොටම් එකේ ගනිද්දි මම වෙන තැනට දාගන්න මේ වගේ පෙන්නනවා. දැන් ඔයාට තේරුම් ගන්න පුළුවන් ඇති කොහොම ඉඩක් යනවද කියලා. දැන් මම පල්ලෙහාට දාලා තියෙන ටාස්ක් බාර් එක ඔයාලට පේනවා ඇති. මෙතන ටාස්ක් බාර් එක ෆුල් වෙලා තියෙනවා. දැන් මම මේක උඩහට දාන. දැන් ඕගලන්ට පේනවා ඇති
මගේ ෆොටෝ එක පොඩ්ඩක් මෙහාට කරන්න. මෙතන වැඩි ඉඩක් තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන වාසිය. අවාසියක් කියනවා නම් ඔයා ගත්ත ගමන්ම මේ විදියට ටාස් බාර් එක මේ වගේ පාවිච්චි කරනවා නම් ඔයාට පුරුදු නැතිකම නිසා මේ විදියට ටොප් එකට දාගත්තොත් පොඩ්ඩක් අමාරු වෙනවා යූස් කරන්න. ඉතින් ඒ ටික තමයි මට කතා කරන්න දෙන්නේ. ඉතින් මොකද හිතෙන්නේ මගේ අලුත් වීඩියෝ එක ගැන? යටින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, මතකතු සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ යාළුවන්ට කියන්න මගේ චැනල් එක ගැන. මම තව වීඩියෝ එකක් කරනවා. ස්පෙෂල් තෑන්ක්ස් කරන්න ඕන මට මේ විදි සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ සබ්ස්ක්‍රයිබර්ස්ලා සාමාන්‍යයෙන් මම පළවෙනි වීඩියෝ එකෙන්ම ගොඩක් සාමාන්‍යයෙන් සුළු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටමත් මම ස්තුති කරනවා. ලයික් කරපු, කමෙන්ට් කරපු හැමෝටමත් මම ස්තුති කරනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකේ අපි ආපහු හමු වෙමු. එතකම් සුබ දවසක්.